මේ ලෝකේ සමහර නිර්මාණ තියෙනවා නිර්මාණය උනේ කොහොමද කියලා හිතා ගන්න බැරි. ඒ අද්විතීය නිර්මාණ වලට තමයි ලෝකුරුම කියලා කියන්නේ. ඉතින් අපි බලමු යුනෙස්කෝ සංවිධානය මගින් ප්‍රකාශයට පත් කරපු වර්තමානයේ දකින්න ලැබෙන ලෝකුරුම 10 මොනවද කියලා. ලෝකෝඩුම නම් කිරීමේ බාර දූරේ කාර්ය ඉටු කරන්නේ යුනෙස්කෝ සංවිධානය. යුනෙස්කෝ කියන නමේ තේරුම United Nations Educational, Scientific and Cultural Organization කියන එක. සංස්කෘතික වටිනාකම, ඓතිහාසික බව හා විද්‍යාත්මක සාධක පදනම් කරගෙන තමයි යුනෙස්කෝ ආයතනයේ ලෝකෝඩුම ප්‍රකාශයට පත් කරන්නේ. එයාලට අනුව ලෝකයේ 10 වෙනි උරුමය තමයි ටච් මහල් මන්දිරය. අඩි 240ක් උස තියෙන ටච් මහල පිහිටලා තියෙන්නේ ඉන්දියාවේ උත්තර ප්‍රදේශයේ අග්‍රවල. සාජහන් රජරුවන් විසින් උස්තාත් අහමඩ් ලහෝරි කියන ගෘහ නිර්මාණ ශිල්පියා ලවා මේ නිර්මාණය කරන්නේ මුම්තාජ් මහල් කියන අගබිසව සිහිවීම වෙනුවෙන්. 9 වෙනි ලෝකුරුමය තමයි ජෝර්දානයේ පෙට්‍රා නගරය. විශාලත්වය වර්ග කිලෝමීටර් 264යි. සාමාන්‍ය ව්‍යවහාරයේදී රතු රෝස නගරය ලෙස හඳුන්වනවා. ක්‍රිස්තු පූර්ව 312 දී පමණ නිර්මාණය කළ තියෙන මේ නගරය ලෝකේ පැරණිම නගරයේ විදිහට සැලකෙනවා. මේක ලෝකුරුමයක් වෙන්නේ පාෂාණ මතම නිර්මාණය කරපු ඓතිහාසික වටිනාකමක් සහිත කලා නිර්මාණයක් නිසා. 8 වෙනි ලෝකුරුමය තමයි චීන මහා ප්‍රාකාරය. දිගින් කිලෝමීටර් 21196ක් වෙනවා. උසින් අඩි 16ක් 26ක් අතර වෙනවා. පහළ කොටස් වල පළල අඩි 20ක් වෙනවා. ඒ වගේම ඉහළ කොටස් වල පළල අඩි 16ක් විතර වෙනවා. යුදමේ අතින් රටේ ආරක්ෂාව තහවුරු කරන එක තමයි මේකේ අරමුණ වෙලා තියෙන්නේ. මේ ගැන තිබුණ කටකතාවක් තමයි අභ්‍යවකාශයේදී පවා පේන එකම මිනිස් නිර්මාණය මේක කියලා. ඒ වුණාට විද්‍යාඥයන් කියන්නේ ඒක බොරුවක් කියලා. අභ්‍යවකාශයේදී සහ චන්ද්‍රිකාවලට දර්ශනය වෙන තවත් මිනිස් නිර්මාණ මේ ලෝකේ තියෙනවා කියලා තමයි එයාලා කියන්නේ. 7 වෙනි ලෝකුරුමය තමයි Yellowstone ජාතික උද්‍යානය. මේක තමයි ඇමරිකාවල තියෙන පැරණිම සහ විශාලම ජාතික උද්‍යානය. විශාලත්වය වර්ග කිලෝමීටර් 8991යි. මේකේ විශේෂත්වයක් විදියට Grand Prismatic Spring කියන උණු වතුර විල ගන්න පුළුවන්. සෙන්ට්‍රිකිඩ්ජ්ක 70 උෂ්ණත්වයේ වතුර තියෙන මේ විල අඩි 121ක් ගැඹුරුයි. ඒ වගේම මේ පාකිකේ තියෙන අඩි 23ක් ගැඹුරු මෝර්නින් ග්ලෝරි උණු වතුර පොකුණත් ගොඩක් විශේෂයි. ඉතාමත් ආම්ලික වතුර තියෙන මේ පොකුණට බලාපොරොත්තු ඉෂ්ට වෙනවා කියලා හිතාගෙන ඇතැම් මිනිසුන් කාසිපව විසික් කරනවා. 6 වෙනි ලෝකුරුමය තමයි බෙල්ජියමේ බ්‍රූගස් ඝණ්ඨාර කුළුණ. පඩි 366කින් සමන්විත මේ ඝණ්ඨාර කුළුණ මීටර 83ක් උසයි. මේක නිර්මාණය කරන්න පටන් අරගෙන තියෙන්නේ ක්‍රිස්තු වර්ෂ 1240දී. 1487දී කුළුණ නැවත ප්‍රතිසංස්කරණය කරලා කියලා කියනවා. ඒ වගේම මේ බ්‍රූගස් ඝණ්ඨාර කුළුණට ඝණ්ඨාර 47ක් තියෙනවා. 5 වෙනි ලෝකුරුමය ඕස්ට්‍රේලියාවේ මහා බාධක කොරල් පරය. ලෝකේ විශාලම කොරල් පර පද්ධතියක් මේකම තමයි. කිලෝමීටර් 2299ක් දිග මේ කොරල් පරය අවට සුවිශාල ජෛව විවිධත්වයක් දකින්න පුළුවන්. ඩොල්ෆින්, තල්මස්සු වගේ මුහුදු ජීවීන් ගැවසෙන මේ තැන සංචාරක ආකර්ෂණය මගින් ඕස්ට්‍රේලියාවට විශාල ආදායමක් ලබා දෙනවා. 4 වෙනි උරුමය පේරුවල පිහිටලා තියෙන මාචු පීචු පළකටුව. මුහුදු මට්ටමේ ඉඳන් අඩි 7972ක් ඉහළින් තියෙනවා. නිවර්තන වර්ෂා වනාන්තරයක පිහිටන මේ බලකොටුව ඉන්කා ශිෂ්ටාචාරයට අයිති නාගරික නිර්මාණයක්. මාචු පීචු බලකොටුවට ඓතිහාසික වටිනාකමක් මෙන්ම ජෛවීය වටිනාකමක්ද තියෙනවා. 3 වෙනි ලෝකුරුමය තමයි දකුණු අප්‍රිකාවට අයිති සංරක්ෂිත මල් රාජධානිය. විවිධාකාර ශාක වර්ග 9000කට අධික ප්‍රමාණයක් තියෙන මේ කලාපය අක්කර 27 ලක්ෂයක් පමණ විශාලයි. 2 වෙනි ලෝකුරුමය නේපාලයේ කත්මන්දු නිම්නය. විශාලත්වය වර්ග කිලෝමීටර් 665යි. ඒ වගේම මුහුදු මට්ටමින් අඩි 4344ක් උසයි. නේපාලයේ අගනුවර වෙන මේ කත්මන්දු ප්‍රදේශය බෞද්ධ ස්තූප දෙකකින් සහ හින්දු කෝවිල් දෙකකින් සමන්විත වෙනවා. ඒ වගේම කත්මන්දු වල බෞද්ධ ස්තූප වල හතර පැත්තේ ඇස් සලකුණු දකින්න තියෙනවා. ඒ වගේම ප්‍රඥාව සහ අනුකම්පාව නිරූපණය වෙනවා. ලෝකයේ පළවෙනි උරුමය ලෙස යුනෙස්කෝව නම් කරන්නේ ඊජිප්තුවේ නූබියන් ස්මාරක. 2 වෙනි රාමේසස් පාරාවු රජු තමගේ සතුරන්ව බය කරන්න හිතාගෙන හදපු මේ ස්මාරක වර්තමාන ඊජිප්තුවේ පූජනීය කොටසක් විදියට සැලකෙනවා.
ඉතින් ඔයා මේ බැලුවේ UNESCO සංවිධානය අලුතින් නම් කරපු ලෝකුරුම 10. ඉතින් මේ වගේ වටින වීඩියෝස් හැමදාම බලන්න අපේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. එහෙනම් ආයෙම හමු වෙමු මේ වගේම තවත් වටින වීඩියෝ එකකින්.